මේ අලුත් අවුරුද්දේ පළමුවෙන්ම අපට අසන්ට ලැබුණ සිදුවීම් අතර මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දවන හිටපු අමාත්‍යවරයෙක් වන විජේදාස රාජපක්ෂ මහතා අද මේ රටේ මහ ජනතාවට ප්‍රසිද්ධියම හෙළිදරව් කර ඇති ආකාරයට ඔහුට එල්ල වී ඇති තර්ජනය අපි සංවිධානයක් විදියට ඉතාමත්ම බැරෑරුම් සහගත ලෙස සලකනවා ඒ වගේම එය හෙළා දකිනවා ඒ වගේම එවැනි තත්වයන් මේ රටේ කිසිසේත්ම සිදුවිය යුතු නැති ඒ වගේම සමාජය තැතිගන්වන සිදුවීම් විදියට අපි සලකනවා අපි දන්නවා විජේදාස රාජපක්ෂ මහතා කියන්නේ මේ රටේ හිටපු කැබිනට් අමාත්‍යවරේ අධිකරණ අමාත්‍යවරේ වර්තමානයේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඒ විතරක් නෙමෙයි ඔහු 20 වන සංශෝධනයේ පිළිබඳ කතිකාව ආරම්භ වූ මොහොතේ ඒ පිළිබඳ වන අනතුරු ඇඟවීම් කරමින් 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දී මන්ත්‍රීවරේ මේ සියල්ල සලකා බලන විට අපට පැහැදිලි වෙනවා මේ 20 වන සංශෝධනය හරහා මේ රටේ බලය समस्त අධිකාරී බලය තනි පුද්ගලයෙක් අතට පත් වූ විට රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා අත්විය හැකි ඉරණම කුමක්ද පිළිබඳව අපිට තාමත්ම පැහැදිලිව අද ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඒක විජේදාස රාජපක්ෂ මහතාත් තේරුම් ගන්නට ඇතේ සලකනවා. ඒ කෙසේ නමුත් විජේදාස රාජපක්ෂ මහත්මයා මේ රටේ ජන ජීවිතයට රටේ ස්වාධිපත්‍යයට රටේ නීති ආධිපත්‍යයට අදාළ බැරෑරුම් හෙළිදරව් කිරීමක් සිද්ධ කරලා පැය 24ක් යනට මත්තෙන් රටේ ජනාධිපතිවරයා විසින් අතිගරු ජනාධිපතිතුමා විසින් මේ විදියට ඔහුට තර්ජන අඟුලිය එල්ල කිරීමෙන් පැහැදිලි වන්නේ අද මේ රටේ අදහස් පළ කිරීමේ නිදහස කතා කිරීමේ නිදහස බරපතල අනතුරකට යොමු වෙලා තියෙනවා කියන එක. මේක විදේශ ජාසුස රාජපක්ෂ මහතාගේ සිදුවීම් වලින් විතරක් නෙමෙයි අපි මෑත කාලයේදී විවිධ සිදුවීම් හරහා අද්දුතුවා අත්දැකීමින් පවතිනවා විශේෂයෙන්ම අපි දැක්කා සුජීව ගමගේ මාධ්‍යවේදියාට තව පැහැදිලිවම කිසියම් පිරිසක් පහර දීලා තියෙනවා ඒ පහර දීම වසන් කරන්න පොලිසිය සිතාමතාම මහජනතාව හමුවේ අසත්‍ය ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා එහිදී පොලිසිය කියන දේත් සුජීව ගමගේ මහතා කියන දේත් පැත්තකට තියලා බැලුවත් අපි තරයේ විශ්වාස කරන්නේ අපි 100ට 100ක්ම පිළිගන්න කාරණේ තමයි මේ රටේ ඔහුට ප්‍රතිකාර කරපු රෝහල ඔහුගේ ඒ ප්‍රතිකාර වලට අදාළව නිකුත් කරපු වාර්තාව වෛද්‍ය වාර්තාව ඒ වෛද්‍ය වාර්තාව අනුව සලකා බලන විට ඔහුට ඉතා පැහැදිලිව ප්‍රහාරයක් එළවෙලා තියෙන ඔහුට කෲර වදවන්දේට ලක් වෙලා තියෙන කාරණේ වෙලා තියෙනවා කියන කාරණේ ඉතා පැහැදිලි ඒ වගේම ඊට පසු අපි දැක්කා තවත් මේ රටේ නිදහස් මාධ්‍යවේදියෙකුට සිදුවීමක් වාර්තා කරමින් ගියපු අවස්ථාවේදී ඔහු පොලිසියට කුඳලාගෙන ඇවිල්ලා ඔහුට එල්ල කරපු අමානුෂික ප්‍රහාරය ඒකත් අපි තාමත්ම බරපතල සිදුවීමක් විදිහට සැලකන්නේ තුන්වැනි කාරණේ විදිහට ගත්තාම අපි දැක්ක මෙරටේ පාරිභෝගික අයිතීන් වෙනුවෙන් විශාල හඬක් නගමින් සිටින මෙරටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අසේල සම්පත් සහෝදරයා අද ඒ අදහස් පළ කිරීමේ හේතුව නිසාම සිරබත් කර තත්ත්වයට පත් වෙලා තියෙනවා ඌ රිමාන්ඩ් භාරයට පත් කළා කියලා. ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන්න තුඩු දුන්න ඒ අධිකරණ ක්‍රියාමාර්ගය පිළිබඳව අපි වාද කරන්න විවාද කරන්න අභියෝග ලක් කරන්න අදහස් කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඔහු සිරගත කළ යුතුයයි. ඔහු සිරගත අත්අඩංගුවට පත් වීමට පෙර මේ රටේ කැබිනට් අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කර තිබීම තුල අපට බරපතල සැකයක් ඇති වෙනවා ඔහු අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ් භාරයට පත් කිරීමට කිසියම් පිරිසක් සැලසුම් සහගතව කටයුතු කළේද කියන කාරණේ. ඒ නිසා අපි මේ සිදුවීම් දකින්නේ මේ රටේ ජනතාවට ඉතාම නරක කාල වකවානුවක් එළඹෙමින් පවතින බවට ලැබෙන పూర్ව පෙර නිමිති එහෙම නැත්නම් పూర్ව නිමිති හැටියට මේ කාරණා අපි සලකා බලනකොට කිසිසේත් මමතක කළ යුතු නැහැ. මෙරටේ තවත් එක් දේශපාලකයෙක් පහුගිය කාලයේ වරින් වර එළියට දමමින් තිබෙන මුට්ටියක් නැවත වතාවක් එළියට දාලා
මෙරටට හිට්ලර් පාලනයක අවශ්‍යතාවයක් තියෙනවා කියන එක හිට්ලර් පන්නේ පාලනයක අවශ්‍යතාවයක් තියෙනවා කියන එක නැවත වතාවක් කරලියට ගෙනහැලා තියෙනවා. ඒ දිලුම් අමනුගම් මහත්මයාට අපි කියන්න කැමති ඔබ මෙරටේ දේශපාලනය කරන්න කලින් ඔබ මෙරටේ ව්‍යවස්ථාදායකේ රටේ නීති සම්පාදනය කරන්න යොමු වන ආයතනයක කටයුතු කරන්න කලින් ලෝක ඉතිහාසයේ හිට්ලර් කියන ඒ මිනිමරු ඒකාධිපතියාගේ එහෙම නැත්නම් පහුගිය සියවසේ මේ ලෝකයට සිදු කරපු ඉතාම දුෂ්ට ඉතාම අමානුෂික ඉතාම ම්ලේච්ඡ ඉතාම මිනිමරු යුගය ගැන යම් ප්‍රමාණයකට හදාරලා පරිස්සමින් වතන පාවිච්චි කරන්න කියන එක. ඒ වගේම අපි මේ ආණ්ඩුවට මේ පාලනයට ඒ හිට්ලර් පාලනය ගෙනෙන්නට සූදානම් වෙන අයට කියන්න කැමති මේ රට ලේවිලක් කරන්න මේ රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් අතුගා දමන්න මේ රටේ ජන ජීවිතය විනාශ කරන්න යමක උත්සාහ කරනවා නම් ඊට එරෙහිව මේ රට විතරක් නෙමෙයි සමස්ත ලෝකයේම නැගිටින්න ඉඩ තිබෙනවා. නැගිටින එක සහතිකයි. මොකද අපි දන්නවා ඔහුගේ ප්‍රකාශයත් සමග මේ රට නියෝජනය මේ රටට පැමිණ සිට ජර්මන් තානාපති කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරී ඒ පිළිබඳව දක්ව ප්‍රතිචාරය ජර්මනියේ රාජ්‍ය පාලනය කරපු හිට්ලර් පිළිබඳව ජර්මනියේ ඒ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා ඒ කරපු පැහැදිලි කිරීම සමස්ත රාජ්‍යාන්ත්‍රණයම ලංකාවේ අවධානයට යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවට අනතුරු වඟවඩවා මේ රට ගෙනියන්න හදන මේ දරුණු අගාධය ගලවා ගැනීමට ඔබට පෙරමුණ ගත යුතු කාලය අවිල තියෙනවා කියන එක. දෙවනි කාරණය අපි දන්නවා මේ රටේ කුමන හෝ අඩුපාඩුකම් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදයේ යම් යම් කාල පරිච්ඡේදවල යම් යම් දුරකට සීමා වුණත් අවසානයේ මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ බලාපොරොත්තු තබා ගත්තේ අධිකරණයේදී. නමුත් වර්තමාන පාලනය බලයෙන් පත්වුණාට පස්සේ ඇති කරපු දේශපාලන පරිගැනීම් පිළිබඳ කරුණු සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තා වෙලදැක්වුණාට පස්සේ අපට ඉතාමත්ම පැහැදිලි වුණා ඒ මගින් මේ පිරිස් උත්සාහ කරන්නේ මේ රටේ නීති ආධිපත්‍ය වලපල්ලට යවන්න කියන එක. මේ රටේ අධිකරණ ස්වාධීනත්වය විනාශ කර දමන්නේ කියන එක. ඒ විතරක් නෙමෙයි මේ රටේ දූෂිතයන් මේ රටේ අපරාධකරුවන් ආරක්ෂා කරන්නට නීතිමය ඉඩකඩක් සලසන්නේ කියන එක. ඒ නිසා තමයි අපි කමිටුවට ඒ කමිටු වාර්තාවට සංවිධානයක් විදියට බරපතල විදියට විරුද්ධ වුණේ එරෙහිව පෙනී සිටියේ. නමුත් අපට දැනගන්න ලැබිලා තිබෙනවා ඒ කමිටු වාර්තාව පදනම් කරගෙන තව දවස් කීපයකින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න සූදානමක් තියෙන බව. ඇත්තටම ඒ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට මේ රටේ පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නොත් එය මේ රටේ නීති ආධිපත්‍යයේ අවසන් දවස වෙනවා. අන්න ඒ දවස. ඒ විතරක් නෙමෙයි මේ රටේ අධිකරණයට රටේ ව්‍යවස්ථාදායක කරපු බරපතලම හානිය කරපු දවස වෙනවා. අන්න ඒ දවස. ඒ විතරක් නෙමෙයි මේ රටේ නීතියේ සරණ වදුරටත් සාමාන්‍ය පුරවැසියන්ට ලැබෙන්නේ නැහැයි කියන එක සහතිකකරණේ මුද්‍රාව තියෙන දවස වෙනවා. අන්න ඒ දවස. ඒ නිසා අපි තාමත්ම වගකීමකින් මේ රටේ මහජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින තවදුරටත් දකින්න කැමති නම් මේ රටේ නීති ආධිපත්‍ය තවදුරටත් සුරක්ෂිත වෙන දකින්නට කැමති නම් මේ රටේ අධිකරණයේ ස්වාධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙනව දකින්නට කැමති නම් ඒ විතරක් නෙමෙයි ඔබට හදවතක් හෘද සාක්ෂියක් මනසක් තියෙනවා නම් විකෘති නොවු මනසක් තියෙනවා නම් මේ යෝජනාවට එරෙහිව ඔබ පිළි සිටිය යුතුයි. එසේ නොවන ඔබ මේ රටේ ජනතාවට කරන බරපතලම ද්‍රෝහිකම කරන විසිවන සංශෝධනයෙන් මේ රට නැති කරපු විනාශය තහවුරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනවා කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මේ තත්ත්වයට එරෙහිව මේ රට මේ ආකාරයෙන් අරාජිකත්වය කරා යන ගමනට එරෙහිව
मेरठ सबुद्धिक जनता मेरठ सिविल संविधान इतरा मेरठ वृत्तीय वेदी आगमिक नायक तमन अदहस नोबियव फल खलयुत अति काले लिल दिन वैकिन संधान करमीन ममन हेन्वा